මෙතත්ති මේ රටෙන් තුරන් කරන්න මුතු වෙලා තියෙන වැඩ පිළිවෙල මොකක්ද? දසුන් අපි කතා කරනවා නම් අපි කමිෂන් සභාව පැත්තෙන් අපිට අලුතෙන් අලුත් පනතක් ඇවිල්ලා තියෙනවා දූෂණ විරෝධී පනත කියලා. මේ පනත යටතේ අපිට කලින් කමිෂන් සභාව පනතෙන් නොලැබිච්ච විදිහේ විශේෂ බලප්‍රසාද සහ බලයක් ලැබිලා තිබෙනවා. විශේෂයෙන් මේ ගැන සඳහන් කරනවා නම් අපිට විමර්ශන තත්ති ඉහළ නංව ගන්න අපිට විශේෂයෙන් ප්‍රතිපාදන සලස්සල තියෙනවා මේ කමිෂන් අලුත් දූෂණ විරෝධී පනත යටතේ. මොනවද මේ විමර්ශන තත්ති ඉහළ නංවනවා කියලා කියන්නේ? විශේෂයෙන්ම අපිට කලින් තිබුණේ ඇත්තටම අලුත් නව ක්‍රමවේද භාවිතා කරලා අපේ විමර්ශන කටයුතු කිරීමට පනතකින් අපිට ප්‍රතිපාදන සලස්සල දීලා තිබුණේ නැහැ. විශේෂයෙන් වැටලීම් වගේ කටයුතුරදී අපි වීඩියෝ කරන එහෙම නැත්නම් දෘශ්‍ය මාධ්‍ය අපි භාවිතා කරා වුණත් ඊට එහා ගිහිල්ලා අපිට දැනට භාවිතා වෙන විශේෂ විමර්ශන ක්‍රමවේද විදිහට හඳුන්වලා දීලා තියෙන ක්‍රමවේද මේ පනත ප්‍රකාරව අපිට භාවිතා කිරීම සඳහා අවසර ලබා දීලා තිබෙනවා. මොකද සමහර ක්‍රමවේද භාවිතා කරා වුණත් ඒවා අධිකරණයට ගිහාම ඒවා පනතකින් බලාත්මක කරලා නැත්නම් ඒක නීති විරෝධී කියලා තමයි පිළි අරගන්නේ. එතකොට එවැනි අවස්ථාවන් අඩු කරගන්න එහෙම නැත්නම් අවම කරගන්න අපිට අලුත් ක්‍රමවේද අලුත් තාක්ෂණීය භාවිතා කරලා මේ අපේ විමර්ශන කටයුතු සාර්ථක කරගැනීම සඳහා අපිට විශේෂයෙන් බලය පවරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී අපිට දැන් මං අර කලින් කිව්වා වගේ අපි සාක්ෂි එකතු කරනකොට විවිධ පුද්ගලයන්ගෙන් ඒක ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය මහජනතාව වෙන්න පුළුවන් ඒ අයගේ සාක්ෂි එකතු කරනකොට සමහර අය මැලිකමක් දක්වන අපිට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. එතකොට කමිෂන් සභාවට විශේෂයෙන්ම බලය පවරලා තිබෙනවා එහෙම අයව අපිට ගෙන්න ගන්න විශේෂයෙන්ම ප්‍රතිපන්නත්තේ ප්‍රතිපාදන දක්වලා තිබෙනවා මොනවන කාණ්ඩවල අයවද විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් ගත්තාම සමහර ආයතනවලින් ඔවුන්ගේ තියෙන අනපනත් වලින් බැඳලා ඉන්නවා නම් තොරතුරු ලබා දෙන්න බැහැයි කියලා ඒගොල්ලන් ඉදිරිපත් වෙන්නේ නැහැ තොරතුරු ලබා දෙන්න. හැබැයි මුතුබිලට බලය තියෙනවා ගෙන්න ගන්න. නමුත් අපිට බලය ලබා දීලා තිබෙනවා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා අපිට ඒ විදිහට තොරතුරු ලබා ගන්න අවශ්‍ය සාක්ෂි එක්සැක් කරගන්න අපිට කාවද කැඳවන්න පුළුවන් කියලා විශේෂයෙන්ම කාණ්ඩ වශයෙන් දක්වලා තිබෙනවා මේ පනත යටතේ. ඊට අමතරව විමර්ශවලදී අපිට සහාය ලබා ගන්න කාගෙන්ද අපිට සහාය ලබා ගන්න පුළුවන් විශේෂයෙන්ම රස පරීක්ෂකතුමන්ලාගේ. එතකොට අපිට ඒ අයගේ අපිට විශේෂයෙන්ම සහාය ලබා ගන්න ප්‍රතිපාදන දක්වලා තිබෙනවා. එතකොට අපිට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා මේ තොරතුරු එක්රැස් කරගන්නදී අපිට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක ලැබිලා තියෙන විශේෂයෙන්ම දැන් ලේ සාම්පල ඒ වගේ අවශ්‍ය වෙන සාක්ෂි එකතු කරද්දී ඒ සාක්ෂිවල විවිධ අවශ්‍ය සාක්ෂි එකතු කරගන්නේදී මොන වගේ විදිහෙන්ද අපිට ඒ සාක්ෂි විශේෂයෙන්ම මං කිව්වා බ්ලඩ් සාම්පල් ගන්නවා නම් එතකොට නන් ඉන්ටිමේට් ඇන් ඉන්ටිමේට් සාම්පල්ස් කියලා අපි සඳහන් කළා තියෙනවා හඬ පරීක්ෂණ ගන්නවා නම් ඒ වගේ දේවල් ගන්නකොට අවශ්‍ය ප්‍රතිපාදන සලස්සන දීලා තියෙනවා. මේ හැම එකෙම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපේ විමර්ශන තත්ති ඉහළ නංග ගන්න. එකක් විමර්ශන තත්ති ඉහළ නංග වල හරි. ඔබතුමා විමර්ශන තත්ති ඉහළ නංග ගන්නවා කියන්නේ අපිට නඩු කටයුතු දෙක ඉතාම හොඳින් නඩු කටයුතු කරගෙන යන්න සාක්ෂිවල තියෙන ප්‍රබලභාවය වැඩි කරගන්න ඒක විශේෂ වැඩ කටයුත්තක් වෙනවා. මම මේ කියන්නේ කමිෂන් සභාවෙන් අපිට දෙන තියෙන ප්‍රතිපාදනත් එක්ක. ඊට අමතරව මේ කමිෂන් සභාවේට අලුතෙන් මේ දූෂණ විරෝධී පනත එනකොටම ඒක පූර්විකාවෙම කියලා තියෙනවා මේ පනත බලාත්මක කරගැනීමේ මොකද්ද පරමාර්ථය කියලා. එකක් තමයි මේ අන්තර්ජාතික දූෂණ විරෝධී සම්මුතියට සමගාමීව ඒකේ තියෙන සමහර වැදගත් කාරණා බලාත්මක කිරීම තමයි මේ දූෂණ විරෝධී පනතෙන් ඇත්තටම බලාපොරොත්තු වෙලා තියෙන එක. ඔබතුමීලාගේ මෙහෙවරක් තියෙන්නේ එහෙම තමයි නේ? ඔව්, මේ මෙහෙවරක් තියෙන්නේ එහෙම තමයි. එතකොට මේ මෙහෙවර ක්‍රියාත්මක කරන්න විශේෂ වැඩ කටයුත්තක් තමයි වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම. එතකොට විශේෂයෙන්ම මේ අවස්ථාවනකොට මම අර කලිනුත් ඔබතුමාට කිව්වා වගේ අපේ ඇක්ෂන් ප්ලෑන් එක යටතේ අපි දැනටත් ඇත්තටම මම අර කලිකෝ සුපිලිපල නිලධාරීන් නම් කරලා රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය නිලධාරීන්ව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වෙනකොට අවුරුදු කීපයකට දික් වෙන වැඩපිළිවෙලක් මේකට ක්‍රියාත්මක වෙමින් යනවා. එතකොට දැන් මේ කමිෂන් සභාවට ඇත්තටම දූෂණ විරෝධී පනතත් එක්කලා නීති මේ වශයෙන් බලාත්මක වීමක් ලබා දීලා තියෙනවා මේ වැළැක්වීම සඳහා පියවර ගන්න. එතකොට ඒ වැළැක්වීම සඳහායි මම කලින් කිව්වා වගේ අර පියවර ගන්න. අර පියවර ගන්න. මට කාලේ සීමා සයි දෙන්න. මම ඊළඟ ප්‍රශ්නේ දෙන්නම්. දැන් අනුත්තර මහත්මේ ලෝකේ අනෙක් රටවල් මෙහෙම තැනකට වැටලා තියෙද්දී ඒ රටවල් දූෂණයෙන් වංචාවෙන් තොර කරන්න පාවිච්චි කරලා තියෙන ඒ ක්‍රමවේදයන්ද නැත්නම් එතනින් එහාට ගිහු ක්‍රමවේදයන් තියෙනවද? නැත්නම් අපි මෙතනින් මේ රට ඉස්සරහට ගේන්න අපි මෙන්න මේවත් එකතු කරගන්න ඕන කියලා යෝජනාවක් තියෙනවද ඔබතුමීලාගේ? ඔව්, දැන් මම තව චුට්ටක් එකට එකතු කරනවා නම් අපිට කලින් ඇත්තටම දැන් හිතන්නකෝ සමහර වැරදි කරන අයගේ දේපල තියෙනවා පිටරට. එහෙම නැත්නම් ඒ අය මෙහෙදි වැරදි කරලා පිටරට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. එතකොට ඒ අයගේ දේපල අපිට සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගන්නවා නම් ඒ අය ගෙන්න ගන්නවා අපිට ගොඩාක් වෙලාවට ජාත්‍යන්තර
ජාත්‍යන්තර සහයෝගතාවය අවශ්‍ය වෙනවා. ඉතින් කලින් අපිට පනතේ අතර මේ ජාත්‍යන්තර සහයෝගතාවය ලබා ගැනීම සඳහා විශේෂ ප්‍රතිපාදන ලබා දීලා තිබුණේ නැහැ. නමුත් මම මේ කාරණේ විශේෂයෙන් සඳහන් කරන්නේ මොකද අපිට සමහර වෙලාවට තනි තනියෙන් මේ කටයුත්ත කරන්නට අමාරුයි ජාත්‍යන්තර සහයෝගය විශේෂයෙන්ම ලබා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා කොහොමද අපි ජාත්‍යන්තර සහයෝගිතේ ලබා ගන්නෙ? විශේෂයෙන් විමර්ශනයක් කරනකොට මෙහෙන් විමර්ශන කණ්ඩායම් ඒ රටත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් අපේ රටේ තියෙන ආයතන පිළිහිලා තියෙන විදිහත් එක්කලා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ කොටස වෙනම කරනවා. අපිත් ඒ සම්බන්ධෙම වෙනම පරීක්ෂණයක් යනවා. හැබැයි අපි මේ දෙගොල්ල එකතු වෙලා වැඩ කරනවා නම් අපිට ඉතා හොඳ ප්‍රතිඵලයකට යන්නට පුළුවනි. එතකොට ඒ වගේ අවශ්‍ය ප්‍රතිපාදන මේ අලුත් පනත යටතෙන් අපිට ලබා දීලා දෙනවා. ඉතාම ප්‍රගතිශීලී කටයුත්තක් කියලා කියන්න ඕනි. මොකද හේතුව කලින් නොතිච්ච විදිහේ අපිට විශාල වපසරියක් ආවරණය වෙන විදිහට අපිට බලය ලබා දීලා තියෙනවා. එතකොට දැන් අන්තර්ජාතික වශයෙන් ඒක අය කටයුතු කරනකොට විශේෂම තාක්ෂණයේ ඒගොල්ලන්ගේ පවතින තාක්ෂණික ක්‍රමවේද හරහා තමයි ඇත්තටම ඒගොල්ලන්ගේ විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට අපිට උසාවියට ගියාම මේ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා ගියාම ඒව බිඳ හෙලීමේ තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට ඇත්තටම ඒ தත්ත්වයට අපිටත් යන්න අවකාශය සැලසීලා තියෙනවා මේ අලුත් පනතේ අරින්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ අවශ්‍ය ප්‍රතිපාදන ඒක තමයි අපිට අවශ්‍ය ප්‍රතිපාදන ඒ සම්බන්ධයෙන් ලැබිලා නැති හින්දා දැනටත් ගැටලුකාරී தත්ත්ව ඇති වෙලා තියෙනවා. අපිට තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැති කීම මත. මොකද අවශ්‍ය ප්‍රතිපාදන නීතිමය වශයෙන් ලබා දීලා තිබුණා වුණත් ඒ අවශ්‍ය ප්‍රතිපාදන හිඟ தත්ත්වයේ මත තාම අපිට සමහර අවශ්‍ය උපකරණ ඒ අවශ්‍ය සාක්ෂි ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙන ශාලාවල් ඒ වගේ දේවල් තාම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. හෙන්ඩෝ දුන්නට අලිය නැත්තම් වැඩක් නැහැ නේ. ගැන ඔබතුමියලාට දැන් යම් ආකාරයකින් පනත සම්මත කරලා ඒ සඳහා වන අවශ්‍ය කරන ක්‍රියාත්මක භාවයේ වපසරියත් පරල් කරලා තියෙනවා වගේම මානව සම්පතේ හරේ ඔබතුමියන්ට ඕක ක්‍රියාත්මක කරන්න මිනිසුන්ට පුරවැසියන්ට ඒ සඳහා වන ප්‍රතිලාභත්පත් කරලා දෙන තව මොනවද තියෙන බාධා මොනවද මොන දිවර කරගන්න ඕන ඉවත් කරගන්න ඕන තියෙනවා. ඒ වගේම තමයි දැන් ඇත්තටම මේ පනතෙන් අපිට ගොඩක් අලුත් විදිහේ ක්‍රම භාවිතා කළ විමර්ශනයේ සඳහා ඒ වගේම නීති කටයුතු සාර්ථක කිරීම සඳහා අවශ්‍ය බලය ලබා දුන්නොත් අපිට මානව සම්පතත් ඒ වගේම අපිට වර්ධනය කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ අයට පුහුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් අවශ්‍ය වෙනවා. මොකද හේතුව මේ පනත යටතේ අපි කොහොමද අලුතේ විමර්ශනයක් සිද්ධ කරන්නේ මේ තාක්ෂණය උපයෝගී කරගෙන? සමහර වෙලාවට ඇත්තටම අලුත් තාක්ෂණ ක්‍රමවේද අලුත් තියෙන ශ්‍රව්‍ය දූෂ උපකරණ කොහොමද භාවිතා කරලා කරන්නේ? ඒවා භාවිතා කරා වුණත් මදි ඒවා අධිකරණ ඉදිරිපත් කරන්න ඕනේ. කොයි ආකාරයෙන්ද අපි ඒවා ඉදිරිපත් කරන්නේ? අධිකරණයෙන් පිළිගන්න විදිහට කොහොමද ඉදිරිපත් කරන්නේ? ඒ සම්බන්ධයෙන් මානව සම්පත ඇත්තටම පුහුණු කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ සඳහා විශේෂයෙන්ම පුහුණු කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා සමහරලාට මේ ක්‍රමවේද කොහොමද පිටරට ඉතාම හොඳට පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ නීති ඉදිරියේදී වැරදකාරියෝ වරදකාරී තත්ත්වයට පමුණුවන්නේ කොහොමද කියන එක ඉතාම වැදගත් වෙනවා.